ආයුබෝවන් කිරිසිහිනේ YouTube චැනල්ලකට ඔබව ආදරයෙන් පිළිගන්නවා අදමං ඔයාල වෙනුවෙන් ගෙනාවේ ඉක්මනින් කිරිසිහිනේ සැබෑ කරගන්න පුළුවන් ක්‍රම කිහිපයා හොඳයි ඔයාල කිරිසිහිනේ YouTube චනල් එක තාමත් සබස්කරයිප් කර නැත්නම් දැන්ම සබස්කරයිප් කරන්න පැත්තෙන් තියෙන බෙල්බඩ් එකත් කලික් කරලා අපිධාන අලුත්ම වීඩියෝස එක්ක සම්බන්ධවෙන්න හොඳයි අපි අඇද වීඩියෝ එකට යම්. අංක එක ඔසප් කාලයේදේ හිමෝග්ලොබීන් මට්ටම ඉහළ නංවා ගතහැකි ආහාරපාන ලබා ගැනීම. මුලින්ම ඔසප් කාලයේදී අධික රුදිරවහනයක් සිදුවන නිසා මේ කාලය තුළ ඔබේ හිමෝගලොබීන් මට්ටම ඉහළ නංවා ගතහැකි ආහාරපාන ලබාගැනීම මවක්වීමේ බලාපොරොත්තු වෙෙන්ඉන්න ඔබට වගේම ප්‍රක්ථ හීනතාව ඇති සියලු දෙනාටම බෙහෙවින් උපකාරී වෙනවා. මේ සඳහා රතුමස් බී්‍රූට් රටයිදිී තක්කාලි වට්ටක් අයට බ්්‍රොකෝලි අර්තාපල් නිවිති කොමඩු දෙලුම්වැනි ආහාර ඉතාම සුදුසුවියි. අංක දෙක සරුකාලය නිවැරදිව හඳුනාගෙන සංසර්ගයේ යදීම. ඔබ ඔසප්පුූ දිනයට පසුදිනයේ සිට දින දාහතරක් ඉදිරියට ගණනය කිරීමින් දින විසියටටෙන් විසියටට ඔසත් වන කාන්තාවකගේ සරු දවස දැනගැනීමේ හැකයාව තියෙනවා. නමුත් ඔසප්චක්‍රය අක්‍රමවත් කාන්තාවකගේ මේ අයුරින් සරු දවස දැනගැනීමේ හැකියාවක් නැහැ. ඔවුන්ට ෆලෝඇ් එක ඔස්සේ හෝ ඔවියුලශන් ස්ට්‍රිප් ආධාරයින් තමන්ගේ සරු දවස නිවැරදිව දැනගැනීමේ හැකයාව තියෙනවා. මේ අයුරින් සරුකාලවකවානුව හඳුනාගැනීමෙන් පසුව දිනක් හැර දිනක්වත් දවසේ උදේකාලයේදී සංසර්ගයේයදීම ඉතා සුදුසු අතර සංසර්ගයෙන් පසු විනාඩි තිහක්වත් අවම වශයෙන්, ශුක්‍රාණු පිටතට ගලා නොයෙනසේ ඔබගේ තට්ටම් ප්‍රදේශයට කොට්ටයක්ගැෙන යමක් තබා පාද ඉහලට සිටිනසේ හිඳීමට වගබලාගන්න. ඒ වගේම ලිංගික එක්වීමෙන් පසු, ඉක්මනින් සෝදා පිරිසිදුවීමෙන්ද වැලකේ සිටීම ඉතාම වැදගත්. අංක තුන ඔසප්කාලයේදී ඩින්බමෝරණ සහ ඇඟ සිසිල්කරන ආහාරපාන ලබා ගැනීම. විවිධ අऔෂධවර්ග පාවිච්ච කිරීමෙන් තොරව, ස්වාභාවිකවම ඩිම්බමේරීමට උදව්වන ආහාරපාන ලබා ගැනීම, නිරෝගී තරු පිළිසඳ ගැනීමකට බෙහෙවින් උපකාරී වෙනා. නිරෝගී දරු පිළිසඳ ගැනීමට දහටට වැඩි ඩිම්බයක් තිබීම ප්‍රමාණවත් අතර මෙම ප්‍රමාණය ස්වාභාවිකවම අපට ලබා ගැනීමට පැළමුන් ඇට මී පැණි, රතුකවපි, හාතවාරිය, උඳු, කුරක්කන්, ටෝෆවැනි ආහාර දිනපතාවබේ ආහාරවේලට එකතු කර ගැනීමෙන් හැකියාව ලැබෙනවා. ඒ වගේම සරු ඩිම්බයක් තිබුණද ඔබගේ ගර්භාශය උෂ්නාධිකනම් න්සේචනයේ සිදුවීමට ඇති හැකියාව ඉතාල්පවිය හැකියි. මේී නිසා ඔබගේ ඔසබ්දිනී සිටම සරු කාලය අවසන් වන තුරුම ගර්භාෂ උෂ්ණත්වය අඩුකරගත හැකි ආහාරපාන ලබා ගැනීම ඉතා වැදගත්. මේ සඳහා කසකසායට හාතවාරියකැඳ සව, බාලි, නෙල්ලි, තැබිල යෝගට්, කෝමාරිකා ෙටක් පිපින්ඥා පුහුල්වැනි ආහාරපාන ඉතාම උපකාරී වෙනවා. අංකහතර ශරීරයේ උසට සරිලන බර පවත්වා ගැනීම දරුවෙක්වෙනුවෙන් බලාගෙනන්න ඔබ අනිවාරයෙන්ම සලකිලිමත්්‍යයුතු කරුණක් තමයිමි ශරීරයේ උසට සරිලන බර පවත්වාගෙන යාම. අධික ස්ථූලතාවය වගේම අික කෘෂබවද දරුවන් ප්‍රමාදවීමට හේතුවක් වෙනවා ස්තුූලතාවයෙන් හෝ කෘෂභාවයෙන් පෙළෙන කාන්තාවකගේ හරියාකාරව ඩිම්බමේරීමේ ක්‍රියාවලේ සිදු නොවන අතර කෙසේ හෝ ඩිබමේරීම සිද වී කලලයක් ගර්භාෂයේ තැන්පත්තුවත් කලලය ගබසාවීමේ අවධානම ඉතා ඉහලයි. අධික මේදය පිටිකෑම පැනිවසවැනි ශරීරයට වැඩි වශයෙන් අහිත කර ආහාරපානවලින් ඉවත්වී නිරෝගී සමබල ආහාරවේලකට යොමුවීමෙන් හා, නිවැරදි ව්‍යයාමවලින් මෙම ගැටලුව නිරාකරණය කරගැනීමට හැකියාව තියෙනවා. අංක පහා ඉක්මනින් ගැබ්ගැනීමට උපකාරී වන ලිංගික ඉරියව් සහ කොපමන වාර ගණනක් ලිංගිකව එකතුවේ යුතුදයන්න. කාන්තාවකගේ ඩිම්බේක ආයිකාලය සාමාන්‍යින් පැය දොළහත් විසිහතරත් අතරද පුරුෂයකුගේ ශුක්්‍රාණුවල ආයුකාලය දින දෙකත් තුනත් අතරද වෙනවා. දිිනපතාල් ඉංගික එකතු නොවනා දිනක්හෙර දිනක්වන් ලිංගික එකතුවීමෙන් සාර්ථක ගැබ්ගැනීමකට ප්‍රමාණවත්තන අතර, දිනපතා ලංගිකව එකතුවීමෙන් ශුක්්ගාණුවල සරුභාවය අඩුවන බව වෛද්‍ය මතයයි. ඒ වගේම ඉක්මනින් ගැබ්ගැනීමට හොඳම ලින්ගික ඉරියව්ව ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ මිෂනාරි ඉරියව්වව්වත් ශුක්්‍රාණු පිටතට ගලා නොවෙන සේ රඳවාගැනීමට හැකි, ඔබට පහස ඕනෑම ඉරියව්වක් මේ සඳහා තෝරාගන්න. අංකහය ආගමානකෝලව ජීවත්වීම සහ මනස සැහැල්ලුවෙන් තබා ගැනීම ඔබ කුමන ආගමක් ඇදහුවද ඒ ඇදහිළි විශ්වාස ඔස්සේ ගමන් කිරීම ඔබේ සිහිනේ ඉක්මනින් සැබෑ කරගැනීමට විශාල ආශීර්වාදයක් වෙනවා. උදාහරණයක් ලෙස ඔබ බෞද්ධයකුනම් උදේ සවස බුදුන් වැද පන්සිල් රකින්න ධනමාන පින්කම් ආදියයට සහභාගිවන්න. බෝධි පූජා සත්‍යක්‍රියා ආදිය කරන්න. හැකි සෑම විටකම ආගමික සිද්ධස්ථානවලට යන්න. බණ භාවනා ආදියයට යොමුුවන්න. ඒ වගේම සිතට සැනසීමක් දැනන සංගීතයට සවන්දින්න. අධිකලෙස බියජනක දුක්කදැනන කෝපේට පත්වන දෑ නැරඹීමෙන් සහ සවන්දීමෙන් වැලකී සිටින්න. මේ මොනදේ සිදු කළත්, ඔබ අනවශ්‍ය ආකාරයෙන් දරුවකු නැතයන්න සිතමින් මානසික පීඩනයට පත්වනවානම් මේ පලක් නැතිවේවී එසේහෙයින් සැහැල්ලුවෙන් සතුටෙන් ඔබේ සහකරු සහකාරිය සමඟ ආදරයෙන් සිටින්න ඔබේ කිරිසිහිනය ඉක්මනින් නිිටුවේවී